හැමෝටම ඉතිං ඊජිප්තු ජාතික කුරාන් උගන්වන ගුරුවරයෙකුට වසර පහක සිරදඩුවමක් නියම කරලා තියෙනවා. ඉතිං කුවෙට් අධිකරණයෙන් තමයි මේ දඩුවම නියම කරලා තියෙන්නේ. ඉතිං ඒ පුවත පිළිබඳව දැනුවත් වෙන්න. ඉතිං අක්කලා බාබලව ලංකාවට එක්කන් ගියාට කමන්නෑ. හැබැයි ඒ බාබලට කරදරනම් කරන්න එපා. මොකද ඒ බාබලට කරදර වුණෝතින් මේ රටවල වැඩ කරන සිලානිට වල්ල මුෂ්කිල කියන් තමයි තියෙන්නේ. මොකද අද ලංකාවේ හැම තැන්වලම පළවෙච්ච ප්‍රවෘත්තිය ලංකාවි කෙනෙක් මේ රටේ බාබ කෙනෙක්ව නිවසට එක්කන් ගිහිල්ලා ඉතින් මේ සම්බන්ධයෙන් ගැටලු සහගත සත්‍යයක් ඇති වෙලා ගේ ගිනික ගිනි තියලා තියෙනවා තමන්ගේ මිනිහා. ඉතින් ඒ වෙලාවේ දැන් රෝහලේලු ඉන්නේ. බැරි වෙලා හරි අද මේ මනුස්සයා මැරුණා නම් අද මේ මනුස්සයා මැරුණා නම් මේ කුවෙට් එකේ අද මිනිස්සු කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද? කෙලින්ම කියයි, සිලානි කායිසා, සිලානි කරපූතා, සිලානි චල්බාත්, වාසකා, හයිවාන අද මොන තරම් කතා අහන්න වෙනවද? ඒ හින්දා මේ වගේ දේවල් කරනවා නම් ඒව අපිට ගැටලුවක් නෑ. හැබැයි ඔගොල්ලෝ දුරදිග බල්ල කරන්න දන්නවද? අපිට බෑ රට හදන්න. නමුත් එකෙට පුළුවන් මුළු රටක් විනාශ කරන්න. ඉතින් සමහරක් විට ඒ වෙන්න ගිය ලොකු විනාශයක් බේරුණා වෙන්න පුළුවන්. සමහරක් විට ඒ බාබා මැරුණා නම් මීඩඩි ලොකු කරදරයක් වෙන්න තිබුණා. ඉතින් ඒ බාබා දෙපාරක් ලංකාවට ගිහිල්ලාද, 10 පාරක් ගිහිල්ලාද, ඒවට අපිට අදාළ නැහැ. සමහරක් කට්ටිය කියලා තියෙනවා උඹලා ඇහිල්ලා අවුරුදු ගණන් ඒ බාබලා ගෙවල්ල වැඩ කරනවා, ඒ බාබලට උඹලා ගෙවල්ල ඇහිලා දවසක් ඉන්න බෑ කියලා. ඒවා හරි මහා අමුතු අදහස්. තව සමහරු කියලා තියෙනවා ඒ බාබලා තමයි ගෙවල් හදන්න සල්ලි ඔක්කොම දීලා තියෙන්නේ, ඉතින් ගෙවල් බලන්න ආවට මොකද වෙන්නේ කියලා. ඉතින් ඇත්ත සිද්ධිය දන්නේ ඒ කාන්තාව, හරිද? ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ තොරතුරු තිබුණා නම්, ඒ වගේ දේවල් තිබුණා නම් ඇයි රණ්ඩු වුණේ? ඇයි ගේගෙන තිබ්බේ? මොනවා හරි ප්‍රශ්න ඇති, ගැටලු ඇති. ඒ හින්දා මම කියන්නේ මේ කුවෙට් එකේ තව කවුරු හරි එහෙම දේවල් කරන්න හිතාගෙන ඉන්නවා නම් හිතාගෙන රස්සා විතරක් නෙමෙයි, මේ රටවල තව ලක්ෂ ගාණක් ලංකාවේ මිනිස්සු වැඩ කරනවා. ඒ මිනිස්සු ගැනත් පොඩ්ඩක් හිතලා ඔය වගේ බූරු වැඩ කරන්න. මොකද ඕගොල්ලෝ හොඳ වෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ හොඳ වුණාට සමහරක් විට ඕගොල්ලොන්ගේ කාඩ් එක වදිනවා මුළු මැද පෙරදිග රටවල ඉන්න හැම කෙනෙකුටම, හරිද? ඒ හින්දා දැනුවත් වෙන්න, තව කෙනෙක්ව දැනුවත් කරන්න පරිස්සමින්. පුස්සරණ හැමෝටම.